අතුරුදන් වෙලා ඉන්න පූජ්‍ය වේදිනිකම විමලතිස්ස හාමුදුරුවෝ 18 වෙනිදා ලියුමක් බාර දීලා තියෙනවා මැතිවරණ කමිෂන් සභාවට උන්වහන්සේ විසින් උන්වහන්සේ පත් කරපු එක ඉල්ලාස් කරගෙන. ඒක මැතිවරණ කමිෂන් සභාවේ සභාපතිතුමා අපට දුරකථනයෙන් දැනුම් දුන්නා. දැන් වේදිනිකම විමලතිස්ස හාමුදුරුවෝ දැන් දින 7ක් විතර වෙනවා අතුරුදන් වෙලා තියෙනවා. ඒ අතුරුදන් වීම පිටිපස්සේ රතන ස්වාමීන් වහන්සේ ඉන්නවා කියලා අපට ආරංචි ලැබෙනවා. මොකද වේදිනිකම හාමුදුරුවන්ගේ ලේකම් හාමුදුරුවෝ පොලිස් මූලස්ථානට පැමිණිල්ලක් දාලා තියෙනවා රතන හාමුදුරුවෝ විසින් වේදිනිකම හාමුදුරුවෝ පැහැරගෙන ගියා කියලා. ඒ පැහැරගෙන ගියපු අවස්ථාවේ තමයි ඒ කාල පරිච්ඡේදයේදී තමයි ඔය දිවුරුම් ප්‍රකාශයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ලෝයෙ කෙනෙක් අස්සම් කරලා උන්වහන්සේගේ ඉදිරිපත් කරපු නම ඉල්ලාස් කරගෙන. ඉතින් ඒ සම්බන්ධව වැඩි අවධානයක් මෙතුරුණු කොමිසම් සභාව යොමු කරාවි කියලා අපි විශ්වාස කරනවා. මොකද දැන් අපි ලියුමක් ඉදිරිපත් කරා අපේ පක්ෂයෙන් උන්වහන්සේ අතුරුදන් වීමේ කාලය තුළ ඉදිරිපත් කරන කිසිදු ලියවිල්ලක් මෙතුරුණු කොමිසම් සභාවේ ක්‍රියාත්මක කරන්න එපා කියලා. ඒ අනුව මෙතුරුණු කොමිසම් සභාව තවමත් නමක් ගැසට් කරන එක අත්හිටුවලා තියෙනවා. ඉතින් මේ කාල පරිච්ඡේදයේදී තමයි එම ලේකම් හාමුදුරුවෝ මැතිවරණ කොමිසම් සභාවට ලියුම ඉදිරිපත් කරලා තියෙන්නේ 18 වෙනිදා. ඒ කියන්නේ බැක් ඩේට් කරලා තමයි 7 වෙනිදා දින ලියන විදිහට තමයි ලියුම ඉදිරිපත් කරලා තියෙන්නේ. දවස් 7ක 8ක වගේ කාලයක් ගිහිල්ලා තියෙනවා ලියුම ඉදිරිපත් කරන්න. ඒක මැතිවරණ කොමිසම මොකද කියන්නේ මේ සම්බන්ධයෙන්, මේ ලියුම සම්බන්ධයෙන්? දැන් ඇත්තටම මැතිවරණ කොමිසම් සභාවට කෙලින්ම තීරණයක් ගන්න පුළුවන්. මොකද උන්වහන්සේගේ එක ඉල්ලාස් කරගත්තට පස්සේ උන්වහන්සේ ඉදිරිපත් කරන කිසිදු ලියවිල්ලක් වළංගුභාවයක් නැහැ. මොකද ලේකම් ධූරයෙන් අපි අයින් කරලා තියෙන නිසා. දැන් මැතිවරණ කොමිසම් සභාවට කෙලින්ම තීරණයක් ගන්න පුළුවන් අපේ වර්තමාන ලේකම්වරයා ඉදිරිපත් කරන ලේකන, ඒ කියන්නේ නම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් සභාපතිතුමා දැන් නීතිපති දෙපාර්තමේන්තුවත් මේ සම්බන්ධයෙන් යම් නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. ඒතර මේක කොතනද හිර වෙලා තියෙන්නේ? දැන් ඔබතුමාලා දිගටම දැන් මෙතන කොමිසමට ආවා. ආ. කොමිසමත් එක්ක සාකච්ඡා කරා. ඒතර දැන් කොතනද මේක හිර වෙලා තියෙන්නේ? දැන් මෙහෙම දැන් අපි දකින්නේ නීතිපතිතුමා මෙතන පැහැදිලිවම කියලා තියෙනවා පක්ෂය පිළිගන්න ලේකම්වරයා දෙන ලියවිල්ල බාර ගන්න කියලා. ඒක තමයි නීතිපතිතුමාගේ උපදෙස් අපිට දැනගන්න ලැබෙන විදියට. නමුත් එම ක්‍රියාපටවයේ පක්ෂය පිළිගන්නේ අපේ වර්තමාන ලේකම් නිශාන්ත රත්නායක. ඉතින් පක්ෂය පිළිගන්න ලේකම්වරයා දෙන ලේකන පිළිගන්න කියලා තියෙද්දි මේක ගැසට් නොකර කොමිසම් සභාවකින් ගැසට් කරේ නැහැ. දැන් අර විමලතිස්ස හාමුදුරුව දුන්න ලියවිල්ලත් 18 වෙනිදා මේ ඉල්ලාස් කරගෙන තියෙනවා. එතකොටින් දැන් මෙතන ඇත්තටම කොමිසම් සභාවට දැන් ඍජු තීරණයක් ගන්න පුළුවන් මෙතන දැන් ගැටලුවක් නෑ අපි දකින විදියට. ඒ වගේම තමයි දැන් පොලිසිය දැන් දිගින් දිගටම රතන හමුදුරුවන්ගේ පන්සලට යන උන්වහන්සේව හමු වෙන්න උන්වහන්සේ පන්සලෙත් නෑ. මොකද්ද මේ වෙලාවට උන්වහන්සේ හොයාගන්න දැන් දවස් 4ක 5ක සාක්ෂි තියෙනවා. මෙතන රතන හමුදුරුව මේක මෙහෙම කෙනෙක් පැහැරගෙන ගිහිල්ලා හඳවාගෙන තියෙන එක ඇත්තටම නීති විරෝධී ක්‍රියාවක්. ඉතින් මේක රජයේ මේකේ වගකීම ගන්න ඕනේ මේ වෙලාවේ. මෙහෙම හාමුදුරුවන්ට දැන් වෙනත් කෙනෙක් පැහැරගෙන ගියොත් අත්අඩංගුවට ගන්නත්, හාමුදුරු කෙනෙක් තවත් හාමුදුරු නමක් පැහැරගෙන ගියාම අත්අඩංගුවට නොගෙන ඉන්නත් රජයට බෑ. එහෙම නීති දෙකක් තියෙන්න බෑ. මොකද ජනාධිපතිතුමා කියනවා එක නීතියක් එක රටක් තුළ ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා උන්වහන්සේට මේ විදිහට නිදහසේ ඉන්න දෙන එක පැහැදිලි සාක්ෂි තියෙද්දි පැහැර ගැනීම සම්බන්ධව ආපු වාහනේ අංක කියනවා, හාමුදුරුවෝ හිටියා කියනවා, 3 දිනක් සාක්ෂි දෙනවා. ඉතින් පැහැදිලි සාක්ෂි තියෙද්දි අපට ප්‍රශ්නයක් තියෙනවා, ඇයි මේ රතන හාමුදුරුවන්ගේ අත්අඩංගුවට ගන්න නැත්තේ කියලා. අපි රජයෙන් ඉල්ලනවා රතන හාමුදුරුවන්ගේ වහම අත්අඩංගුවට අරගෙන මේ නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද මේ මුළු ලංකාවම බලාගෙන ඉන්නවා මේ සිද්ධිය සම්බන්ධව. රතන හාමුදුරුවෝ කියන්නේ ඒ උන්වහන්සේට එහෙම නීතිය ඕන විදිහට නවන්න බෑ. මොකද පොලිස් කණ්ඩායමක් මේකේ සම්බන්ධතාවයක් තියෙනවා මේ පැහැර ගැනීමට. ඒක පැහැදිලිව ඒ පැහැර ගැනීම සිද්ධ වෙන අවස්ථාවේ 3 දිනක් සාක්ෂි දෙනවා. පොලිසිය දෙන්නකුත් මෙතන හිටියා කියලා. ඉතින් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේකට පොඩ්ඩක් අවධානය යොමු කරලා මේ රතන හාමුදුරුවෝ වහම අත්අඩංගුවට ගන්න, අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. දැන් ඒ වගේම දැන් රතන හාමුදුරුවෝ කියනවා උන්වහන්සේ නම් කරන කෙනා තමයි මහලේකම් අනුමත කරලා පත් කරන්න කියලා. එහෙම ගිවිසුමකට එළඹුණා කියලා. දැන් ඒක ගැටලුවක් වෙන්නේ නැද්ද? නැහැ, ඒක තමයි. දැන්
ඔය ගිවිසුම සම්බන්ධ වෙන්නේ අපේ වේදිනගම විමලතිස්ස හාමුදුරුවෝයි රතන හාමුදුරුවෝ අතර තමයි ගිවිසුම ගහලා තියෙන්නේ. නමුත් දැන් වේදිනගම හාමුදුරුවෝ කාගේ හෝ බලපෑමකට අපි විශ්වාස කරන රතන හාමුදුරුවන්ගේ බලපෑමකට කියලා දැන් උන්වහන්සේ පත් කරපු එක උන්වහන්සේ විසින්ම ඉල්ලාස් කරගෙන තියෙනවා. ඒක කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා තියෙනවා මේ ලේඛනය. ඉතින් මේක නීතිඥවරේ සහතික කරලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරන එක බැක් ඩේට් කරලා කරපියා. මේ නීතිඥවරයාගේ ත්‍රස්සාව නැති වෙයි කියලා අපි විශ්වාස කරන මේ කුමන්ත්‍රණයේ මේ පරීක්ෂණ පවත්වද්දී ඉතින් මෙතන ඇත්තටම මේ පොලිස් මූලස්ථානයේ දාපු මේ පැහැර ගැනීම සම්බන්ධ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා මේක විභාග කරොත් මේකේ සියලු කරුණු හෙළිවෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේක විශාල කුමන්ත්‍රණයක්. මේක පිටිපස්සේ අපි විශ්වාස කරන හැටියට පොලිස් නිලධාරියෙක් මේක පිටිපස්සේ ඉන්නවා කියලා අපට විශ්වාසයි. ඒ වගේම තමයි නායක ස්වාමීන් වහන්සේලා ඊයේ දිනේ පෙරදිනේ ප්‍රකාශ කරා මේක දැන් මේ සාසනයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න කියලා. මේකේ යම් නීතිමය හැකියාවක් තියෙනවද මන්ත්‍රී ධූරය අහෝසි කරන්න? මේ මන්ත්‍රී ධූරයක් එහෙම ඒ ස්වාමීන් වහන්සේලා එහෙම ප්‍රකාශ කරාට මන්ත්‍රී ධූරයක් එහෙම අහෝසි කරන්න බැහැ. මොකද ජනතාව ලබා දුන්න ඡන්දයෙන් මේ මන්ත්‍රී ධූරය ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට අනාගතයේදී මේ මැතිවරණ වලට තරඟ කරන්න තියෙන අවස්ථාව නැති කරොත් හොඳයි කියලා තමයි මගේ විශ්වාසය. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ මේ භික්ෂුන් වහන්සේලාට දේශපාලනය කරන එක තහනම් කරන්න කියලා. මේ සිද්ධි බලනකට භික්ෂුන් වහන්සේලා දේශපාලන නොවන තරමට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. මොකද ඇත්තනම මේ සම්බුද්ධ ශාසනයට කරන කැලලක් මේක මේ 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 අර්බුදය. ඉතින් ඔබතුමාලා දැන් එහෙම කිය කී ඥානසාර හාමුදුරුව පාර්ලිමේන්තුවට තෝරා පත්කරේ වීම හරියද? වර්තමානය ගැන තමයි අපි කතා කරන්නේ. මේ වෙනකට මේ රටේ තියෙන අර්බුදයත් එක්ක අපි මේක විශාල කැලලක් මේ සම්බුද්ධ ශාසනයට වෙච්ච විශාල කැලලක්. අපි ඇත්තම කනගාටු වෙනවා මේ සිද්ධිත් එක්ක මේ මේ ස්වාමීන් වහන්සේලා මේ වෙච්ච මේ මේ අපකීර්තිය සම්බන්ධ මේ ස්වාමීන් වහන්සේලා 3-4 දිනක් කරපු එකේ මුළු ලංකාවෙම මේ ප්‍රශ්නේ දුවලා තියෙන්නේ. හැමතැනම කතා කරන්නේ මේක. ඉතින් රජය ඉදිරියේදී මොකක් හරි මේ නිසි වැඩපිළිවෙලක් යෙදුවොත් හොඳයි මේ ස්වාමීන් වහන්සේලා මේ මෙතුන් වලට ඉදිරිපත් වෙලා. ඔබතුමාලගේ දැන් මොකක්ද ඊළඟ පියවර? ඊළඟ වැඩපිළිවෙල දැන් මේක අවසන් කරගන්න. ඒක තමයි දැන් අද කොමසාරිස්තුමා මෙතන නැහැ. හෙටත් එතුමා නැහැ කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අනිද්දා වෙනකට බොහෝ දුරට මේකට කොමිෂන් සභාව අනිවාර්යයෙන් විසඳුමක් දෙන්න ඕනේ. මොකද දැන් එයා පත් වෙන්න කියලා ඉදිරිපත් කරපු ලියවිල්ල එයා විසින්ම ඉල්ලාස් කරගෙන තියෙනවා නම් එතන මෙතන දැන් ගැටලුවක් නැහැ ඇත්තටම. කොමිෂන් සභාව තීරණය කරන්න ඕනේ දැන් කවුද පත් කරන්න කියලා. දැන් ඔබතුමා කියනවා දැන් භික්ෂුන් වහන්සේ සුදුසු නැහැ කියලා ඉදිරි දේශපාලනයට. එතකොට ඔබතුමාලා දැන් මේ කියන්නේ දැන් මේ ප්‍රශ්නය निराකරණය වෙද්දී භික්ෂුවක්ද පාර්ලිමේන්තුවට යවන්න හදන යෝජනාවේ අනුව නැත්තම් ගිහියෙක්ද? නෑ, ඒක තමයි දැන් මෙතන අපි කතා කරන්නේ වර්තමානයේ ඇති වෙලා තියෙන අර්බුදය සම්බන්ධ. මොකද අපි මේ ඡන්දෙට ඉදිරිපත් වෙද්දී අපි කවදාවත් හිතුවේ නෑ මේ වගේ මේ අර්බුදයකට මුහුණ පාන්න සිද්ධ වෙයි කියලා. ඉතින් වර්තමානයේ වෙන විට මේක දැන් උග්‍රතරම හැරලා තියෙන. මොකද හාමුදුරු කෙනෙක් විසින් තවත් හාමුදුරු කෙනෙක් පැහැරගෙන ගිහිල්ලා දවස් 7ක් විතර රඳවාගෙන තිබෙන එක ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක රජයේ මේ වෙනකට කිසිඳු මැදිහත්වීමක් වෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. මොකද මේක निराකරණය කරන්න ඕනේ අංක එකට. සමහර විට ඒ උන්වහන්සේව අපවත් කරලා දන්නේ නැහැ මේ වෙනකට. පැහැරගත්ත හාමුදුරු විසින් දැන් ඒක කෙටි උත්තරයක් අපිට ඕනේ. දැන් ඔබතුමා කියන්නේ ඥානසාර හාමුදුරුවෝ මේ නම් කළා තියෙන එක වෙනස් වෙනවද? නෑ, ඒක වෙනස් වීමක් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ ඉදිරි අනාගතයේදී මේව ගැන දැඩි අවධානයක් යොමු කළ හොඳයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ.